Samanta cakkavalesu atra gacchantu devata saddhammam muni rajasse sunantu sagga mokkhadam dhamma savana kalo ayam badanta dhamma savana kalo ayam badanta Dhamma savane kalo ayam badanta Namo tasse bhagavato arahato samma sambuddhasse Namo tasse bhagavato arahato samma sambuddhasse Namo tasse bhagavato arahato samma sambuddhasse Satthe kataman tatāne tasse kānam kāne tu attānam ce attāne tu yasa bhūtam jñāna dassanam Ide kataane tu Attānamitam bhikkhave anavikāso yam dittikam panno pungalo Kanti santhāram nityato upagatthaye netam thānam vijyati Thānam ca kho netam vijyati yam kutunjano kanti santhāram nityato upagatthaye thānato thānamitam vijyati අතිගරුකුතුමියගේ මහා සංඝරත්නය අවසර සංඝරත්න පින්තුනි සුනෝපාක්‍රු භාග්‍යවත්තු අරහත්තු සම්යක් සම්බුද්ධ සර්වඥාදෝත්තරයන් වහන්සේගේ අනන්ත ඥාන ධාතුව අතුරින් එක්තරා ඥාන ධාතුවක් මතකර ගැනීම පිණිසයි
ධර්මචක්‍රයේ පවතින බව මේ දසන ඥාන කීප කොටගෙන සිදුවුණා කියන එක මේ සූත්‍රේ පාඩේ තියෙනවා. මේ සර්වඥාඥානේ තවත් සම්බුද්ධත්වයේ ප්‍රතිඥා කරපු වාරවල කිව්වේ දෙලක්ෂ සතරේ උදාස දුරුම් ධර්මතම කියේ. සතිස් ලක්ෂ දස දහස් තුන්සිය පනස් තුනක් වටක් ප්‍රමාණ කියේ. මේ මහා පෘථුවේ කම්පාවලක් එයින් පළවෙනි අවස්ථාවේ නම් සත්‍යයෙන් දේශනා. ධම් සත්‍යයෙන් දේශනාවේ මේ සර්වඥාඥානේ ප්‍රතිඥා කළා පස්වද තව සම්පිරි. නැවත කඩුගහම් වරට නානන්දාවට ඇතරදී අම්මලක්ම කියන යෙමේ සාජාකාරයේදී ගම්ජාල සූත්‍රයේ දෙසූ විට හැට දෙවාදයක් මහා පුත්‍රයේ සම්පාද ඒ හැට දෙවාදයෙන් බුද්ධත්වයේ ප්‍රතිඥා කළේ. ගෝතමක සූත්‍රයේ දෙසූ දවසේදී චාලා මහනුවර තුන් වාරයක් සුපුරි සම්පාද කාලකාරාම සූත්‍ර දේශනයේදී සාකේත නගරයේ කාලකාරාමයේදී පස් වාරයක් මහා පුත්‍රයේ සම්පාද මේ තරම් පුදුම දෙයක් මේ බුද්ධත්වයේ ප්‍රතිඥා කිරීම. හැමදාම මතකන්න බැරි වැඩක්. ඒ මේ බුද්ධත්වයේ ප්‍රතිඥා කිරීම පිණිස තථාගතයන් වහන්සේ පදනම් දෙනවා මේ දසබග ඥානකේ ඥාන දහස් දහය. ඥාන දහස් දහයක් සහ කාය බල දහයක් සර්වඥ සාසේ ප්‍රතිඥා කිරීම. ඒ කාය බල දහය කොහොමද කියනවා නම් නැතු පුරුෂයන්ගේ ඒ කියන්නේ වදාත්ම ශක්ති මාර්ගවලු එවාගේම අල්ප ශක්ති මාර්ගවලු මධ්‍යම ප්‍රමාණ ශක්ති මාර්ගයේ පුද්ගලයන් ඕත දස දහස් සමානයි කාය බලයක් තථාගතයන් වහන්සේ දෙපුවා. මේ අනුභව කරලා ආනාපානසය වෙන්නේ මෞර්යයන් දුරෙන් ගිහින් ගායාවෙත් නෙමෙයි ඉදිරියට යෙත් නෙමෙයි මේක කුණියෙදි බලන්න. මොකද කුණියෙදි කියන්නේ සාරාංශ සංකේත කල්ප ලක්ෂණයකට ඈතට විෂයාසත් කල්ප ලක්ෂණයට සිටින දාන පාරමිතා කුලවාගේ සාධකයයි නැතුම් පුරුෂයන් කොහොමද ගතදාය සමාන කාය බලයක් විචාරි. ඒක සීව සර්වඥන් වහන්සේලාට හේතන කාය යකත් පිළිපේ විදුම පාරකින් මේ පොළොවට ආරයි දුන්න පොළොව කම්පා ඒ නිසා කියන නාරායණ මහා බලය ඒ තරම් කාය බලය ඇති සර්වඥයන් වහන්සේට ඥාන බල දහයක් තියෙනවා. ඒ ඥාන බල දහය එකක් තමයි මේ මාතෘකාව කියන්නේ තානතරණ විපාකන්තේ මග්ගං සම්බත් ගාමින නානාගතෝ ලෝකේ මදිමුක්ඛින් තේපාලින ඥානාති ඉන්ද්‍රියයන් තේ පරෝපරියතං ඥානාති සම්පේසාමි ඥානං විචාත්තයං තථා. මේ කියන ඥාන බල ගහක තිබෙන සම්පින්දන යෝ ගාථා දෙක. ඒකේම කාමා කාම කෞසල්‍ය ඥානය කර්ම විපාක ඥාන දෙකයි සම්බත් ගාමී පටිපදා ඥාන තුනයි අනේක ධාතු නානාධාතු ලෝක ඥාන හතරයි නානාදී මුක්තික ඥාන පහයි ඉන්ද්‍රිය පරෝපකාරී ඥාන හයයි ඥානාදීනේ සම්පූර්ණේත ඕදාන දන්නා ඥාන හතරයි ඕර්ණේ නිවාස ඥාන හතරයි දිව්‍යං චක්ඛුර විඥානෙන් නමයයි ආස්වාස්සේ ප්‍රඥාන එකක්. මේ ධර්මයෙන් ආස්වාස්සේ ප්‍රඥානේ ප්‍රමණය ලෝකෝත්තර. ලෝකෝත්තර මාර්ග ඥානයේ තමයි අවසාන මාර්ග ඥානයේ තමයි ආස්වාස්සේ ප්‍රඥානයි. අනිත්‍යයෙන් ලෞකික චිත්තල ප්‍රපදේ. ඒව කුඹේන මාත ඥානයේ දිව්‍ය චක්ඛුර ඥානයේ දෙක අභිඥා බලයි. ඒක මහාකේතය මහාකේතකේ රූපාවත. ඉතින් සීලම ඥාන කාමාවත. කාමාවත කියන්නේ සර්වඥන් වහන්සේට තරහන් වහන්සේලාට කාමාවතේ
ජවක් වශයෙන් පහළවන්නේ ඥාන සම්ප්‍රයුක්ත ක්‍රියාවක්. ඒ රහතන් වහන්සේලාගෙන් ඥාන විප්‍රයුක්තයන් ගාන පහළ වේ. ලෝකදාසන් වහන්සේන් වාසයේ පහළ වේ ඥාන සම්ප්‍රයුක්ත ක්‍රියාවන් හතරයි. සෝමනස්සාරික ඥාන සම්ප්‍රයුක්ත සංස්කාරික සසයිස්කාරික දෙකක් උත්තරාසාරික ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික දෙකක් සසයිස්කාරික දෙකක් මේ හතර තමයි. සර්වඥා මහත්මයේ පාහාවචර කුස ජලපතින් තරගෙන්න තියෙනවා. හැබැයි පසුකෝත්පාක ජාතකයේ තරගේ එතකොට මෙන්න මේ කියන්නේ මේ ජලපතින් කතරේ ඥාන සම්ප්‍රයුක්ත ජලපතින් කතරටයි ඉතිරි ඥාන හත ඇති. කාමවස්ථාඥානෙ කර්මපාඥානෙ සර්වඥානි ප්‍රතිපදා ඥානෙ අනේකදා ඥානවදාකෝ ඥානෙ නාම මුක්තිකතා ඥානෙ වාදීන ඉන්දියේ පරෝපදී ඥානෙ ධ්‍යානාදීන්ගේ සම්පූර්ණ සෝදා ගන්න ඥාන මේ පැත්තේ අර ඥාන සම්පූර්ණ ක්‍රියාවලන් හතේ තමයි පටලගන්නේ. එහෙනම් දැන් මොකද ප්‍රකාශ වෙන්නේ? භානාකාර කෞසල ඥාන. සත්කතමන් තථාගතස්සේ භානන්ත භානකෝ අත්ථානන්ත අත්ථානකෝ යථාභූතං ඥාන. දාර්ශනික මහත්මයේ මේ භාන අත්ථාන කියන දෙක පිළිබඳව යථාභූත ඥානය නම් කවරේද? අත්ථානීතං අනවකාසෝ යම් දුක්ඛාපඤ්ඤෝ උද්ගලෝ අන්ති සංඛාරං නිත්‍යතෝ උපදක්ෂේ මේ සංඛාරං විද්‍යුත්නේ පළවෙනි කාර්යය. දුක්ඛ සම්පන්නෝ දැන් සෝවාන් මාර්ගඵලලාභී උතුමන්වත්ති. ඔතින් කියන සෝවාන් ආර්ය මහත්මයෝ. සෝවාන් ආර්ය මහත්මයෝ නිත්‍ය සම්පන්න. ඒ කියන්නේ රුකුජන ගෝත්‍රයේ නැති ආව ගෝත්‍රයේ පත්තු සාමරතේම සම්මාදිට්ඨිය දීපුතු. උනාසී තින්නම් සංයෝජනාන පරිච්ඡය සෝතාපන්නෝ අනුප්‍රාප්තගාමී දීතෝ සම්බෝ පරාදේ. මෙන්න මේ කුණෑටි ත්‍ක්කේටයි පත්තු. තින්නම් සංයෝජනාන පරිච්ඡය ආ සංයෝජනක් වෙනවා සක්කාදිට්ඨි කියලා පරාවාස නීතිමය දෘෂ්ටි දෙකයි එවැයෙන්ම විචිකිච්ඡා කිරීමයි. නීතිමය තුන සම්පූර්ණ සාරය කියලා සෝවාන් මාර්ගය. ඊළඟට අනුපාතික කවදාකවත් අපායට නොයැපෙන්නේ වාට පරි. නීතු කාන්ත අරහත්ත්වයට නීතු උතුමයි. සම්බෝධි පරායෝ අරහත්ත්වයේ නිවස්සුව ලබන්න ඒකාන්තයෙන් පරි. මේ තුන කටේ පාතු උපමානක කියන දික්ක සම්පන්න කියේ. උනාසයේ තියෙන විශේෂ ගුණවත් භාගය. ඉන්ද්‍රියයක් කියන්නේ නැතුව වගේ උනාසයේ කිසිදාක ඒකේ ලෝකේ සතර ආකාරයට යැකෙන්නේ නැති කටේ පාතු. ඒ වගේම අටවෙනි භාගයේ පාතු කටේ පාතු. ඒ වගේම පංචානන්තයෙන් පරිමයයි භයානක පාට උතරන්නේ වාට පරි. යකපිටින් පංචකයේ දෙය මත් භාගයකදීවත් කඩන්නට කිමින් වාට පරි. එනිසා මේ පංචකයේ දෙය කියන නම ආර්ය පාප කියලයි. සෝවාන් ආර්යයන් වහන්සේ ඉස්සාර වශයෙන් පංචකයේ දෙය විදාස කිව්වේ. ඉස්සාර පංචකයේ දෙය කියලයි. මෙන්න මේ කප්පේ දෙපාර්තිය බිත්ති සම්පන්න තුනේ කාන්ත සංඛාරං නිත්‍යක උපදක්ෂේ නියතංඛාරං පිති. කිසියම් සංස්කාරයක් නිත්‍ය කියලා ගන්නවා නම් ඒක කවදාකවත් සිද්ධ වෙන්නේ නැතුව වන්නේ. මෙතන සංඛාර කියන්නේ හේතු උපදක්ෂයෙන් අපි ගන්න සියල්ලට පොදුමම. පරමාර්ථ වශයෙන් ගන්නවා නම් ලෞකික අකුසලයක ඒකෙත් ඡායිත 52 අටවිසුදු. මෙවන පරමාර්ථ වශයෙන් ගන්න විපස්සනාව. එහෙම හැබැයි සම්මුතියෙන් අපි කියනවා මේ මහා පොළොව සංස්කාරය. විරාමකාරක මෙව කාස්පර. අපි කියේ ප්‍රකම් භවාදී දක්වා කිච්චේ භූමිතේ සංස්කාර. මේ මොලේ නම් වලින් හඳුන්වන සත්ව කොටස සංස්කාර.
මේ දස්කාල් පරිවර්තන කියන්නේ සංස්කාර. ධම්මානුකූල පරිවර්තන කියන්නේ සංස්කාර. අපි පරිහරණය කරන විවාදවල යනවා නමුකලොන් විලංගුන්ගත සෑමකින් මේ කියන්නේ සංස්කාර. සංවිධින් මොකදෙනෙක්ද කියන්නේ සංස්කාර. දැන් සංස්කාර කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න නිසා. ඔය හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ මේ කියන ලක්ෂණ තුනක් වෙයි. උපාදෝ පඤ්ඤාය කියන ඇතිවීමක් තියෙනවා. වයෝ පඤ්ඤාය කියන ඇතිවීමක් තියෙනවා. චිත්ත සංසත්තම් පඤ්ඤායි තවත් ආකාර වෙනස් වීමක් දක්වලා. මේ තමයි සංස්කාරය හඳුනගෙන වටින ලක්ෂණ තුන. එතකොට මේ සංස්කාර ධර්මයන් යම් කිසි සංස්කාරයක් නිත්‍ය කියලා කවදාකවත් කෝවන්නා වෙනවා සම්මතන්නේ නැහැ. කාමන්තකෝ දේකම් නිත්‍ය පුදුජනෝ පංච සංස්කාරයන් නිත්‍යක උපදේශයේ ධාරණේක දීති. පුදුජනෝ පුදුජනේ එතුණා සංස්කාරයන් නිත්‍යයි නිත්‍යයි කියලා ගන්නවා කියන එක සිද්ධ වෙනවා. මෙන්න කලෙහි කාම අත්තාන ඥාන. ඒ කියන්නේ සෝවාන් කෙනෙක් කිසි සංස්කාරයක් නිත්‍යයි කියලා ගන්නේ ඒක අත්තානයි. ඍතුපේ කෙනෙක් සංස්කාරයක් නිත්‍යයි කියලා ගන්නවා ඒක කායයක්. කාය කියන්නේ ඒක උකාරය. ඊළඟ දේශනේ කියනවා අත්තාන නිත්‍යං විච්චේ අනුමතාසෝ යම් දික්ඛි සංස්කාරෝ කාය සංස්කාර සුපුතෝ උපගච්ඡේ මේ සංස්කාරං. ගෝවානාවන් වහන්සේ නම කිසියම් සංස්කාරයක් සැපයි සැපයි කියලා ගන්නවා නම් ඒක කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් උත්තුංගෙලියෝ සංස්කාරයක් සැපයි සැපයි කියලා ගන්න මේක සිද්ධ වෙන්නේ නැහැ. ඒක දෙන්නේ සූත්‍රය. දෙන්නේ පාඩය. අර්ථාත් මේකෙන් කිච්චරේ අනුකාසෝ යම් දික්ඛි සංස්කාරයෝ කාන්ති සංස්කාරයන් අත්තුතෝ උපගච්ඡේ මේ සංස්කාරං විච්ඡේ. ගෝවානාවෙන් වහන්සේ නම කිසියම් සංස්කාර ධර්මයක් ආත්මයි ආත්මයි කියලා ගන්නාමෙන් තවදාක සිද්ධ වෙනවා. නමුත් කුජනිය සංස්කාරය ආත්මයි ආත්මයි කියලා ගන්න එක ඉතාලට සිද්ධ වෙනවා. දැන් මෙතන කාරණා තුනක් තියෙනවා. අත්තාන නීකර දික්ඛනේ අනුමතාකෝ යම් දික්ඛ සංස්කාරයෝ මාපරං ජීවිතාවෝ දුක්නේ මේ කරකාරණා ගෝවාන් ආනන්ද මහත්මයේ නම කිසි කලක තමයි මෞර්තිය ගාතනය කරනවා කියන එක සිද්ධ වෙන්නේ. ඒ කර්තව්‍යය සිදු වෙනවා. පුතුගෙනා කියන සෝපී මම නැදීමේ ආනන්දරි කරුම් කරගන්නවා කියන එක සිද්ධ වෙනවා. ඒ වගේම විතරම් ජීවිතාවෝ ලෝකිනේ කර්තව්‍යයි. ගෝවාන් ආනන්ද මහත්මයේ නම කිසි තමන්ගේ පියා ජීවිතයෙන් පත් කරනවා කියන එක සිදුවන්නේ නැහැ. නමුත් උතුම්ගේ ආත්මෙ විශ්චිතද. අරහත් ජීවිතාවෝ සෝවාන් මහසිනමක් ඇති සාකල් මහසිනමක් ජීවිතයෙන් පත් කරනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. නමුත් උතුම්ගේ ආත්මෙ සිද්ධ වෙනවා. දුක්ඛේන කිත්තේන සතාගතස්ස ලෝකං උපාදේ නිකං කාමං. ගෝවානාගයන් වහන්සේ නමක් විසින් නපුසිතින් තථාගතයන් වහන්සේගේ සිරු දෙවි දේශ නෝනාකමක කවදාකවත් සිදු වෙන්නේ නැහැ. නමුත් උත්තරයාකින් සිද්ධ වෙනවා. සංඝරත්නයේ ගෝවානාගයන් වහන්සේ නමක් අතින් සංඝාගය වෙනවා කියන කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ. ෘතුඥයාකින් සිද්ධ වෙනවා. අන්න සත්‍යයන් නිදිසෙන්නේ නිකං කාණමිත් ගෝවානාගයන් වහන්සේ නම මේ භවයේ හෝ මත් භවයේදී හෝ අනු සාක්ෂියෝකෙනේ ප්‍රධාන වාක්‍යයේ කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් උත්තරඥානින් එසේ සිද්ධ වෙනවා. එතන සාධාරණ වැඩගත් තත්ත්වයක් වැඩගත්යක්. ඒ කියන්නේ ගෝවානාගයන් වහන්සේගේ ස්ථානය කියන කිසරමයේ කවදාකවත් ප්‍රාණකලේ කියනවා කියන්නේ. ප්‍රතිඥාන්නේ කිසරමයේ කියන්නේ කිසරණී සමාගමීක ආකාර පහ හතරක් තියෙනවා. ඒ කියන්නේ අර්ථ සංඥාකෙන ශිෂ්‍ය භාවෝපදායි තත්පරාය ප්‍රතිපාය කියලා ක්‍රම හතරකින් කිසරණී කියනවා. ඒ කිසරණී කියන ආකාර හතරක් මෙතන සඳහන් වෙනවා. අර්ථ සංඥාකෙන කියන්නේ කුමුරුවන් ජීවිතයේ පරිත්‍යාග කළා කියලා ප්‍රතිඥා කරනවා.
ශිෂ්‍ය භාවයට ගමන් කියන්නේ කටනාතරයේ තමයි ශිෂ්‍යයේ කාර්යය මාර්ගපත් වෙනවා කියලා ප්‍රතිඥා. තත්තරානේ මම එකම කීක දාස්නාතරයන් කියලා හදපත් කියනවා. ප්‍රමුඛාතේ මම සරපාලි දාස්නාතරයන් නමස්කාර කරමි කියලා නමස්කාර වශයෙන් ඉතිරි ඒ කියන්නේ සතරාකාරයෙන් කොයිහරි ක්‍රමයකට විසරණය කීකපු ප්‍රකෘතිඥයාගේ විසරණය විදෙන්න ක්‍රමයක් තියෙනවා. සාවාක්‍ය අනවාක්‍ය. සාවාක්‍ය වශයෙන් විසරණය කරනවා කියන්නේ දරුවන් කරන කියේ ප්‍රකෘතිඥයා සමාන වෙච්ච ලාභයක් නිසා, සත්කාරයක් නිසා, කීර්තියක් නිසා, එහෙම නැත්නම් ඥාතීන් නිසා, ශරීර අවයව නිසා, ජීවිතේ නිසා, ආදී අන්න ශාස්ත්‍රෝ ශාසනයක් අදහන්ත යන වෙන ආකාරයක්. ජාතිකාහික සිදු වෙනවා එක්ක ලාභයක් නැත්නම් යස ශාක්තිකා කීර්තිය නිසා, දේපොල නිසා, ඉදකඩන් නිසා, ජාතිකෝක නිසා, සමාජ ඥාතිය නිසා, සමාජ සමග ශරීර අවයවකට ගැනීම නිසා, තමන් ජීවිතයක් ගැනීම නිසා තත්ත්වයේ ප්‍රතිපාදන ශාස්ත්‍රුණික අදහන්න පුළුවන් පොතු කියන්නේ. ඒක නාටකකාර විනෝද පාඩයක්. අද කාලේ බොහෝ දෙනෙක් කියන වචනත් ඒක නෙමෙයි කියලා කියනවා. බොහෝ දෙනෙක් කියන වචනේ තමයි සබ්බේ කුතුහලෙන අවමාත්‍යතාව කියන එක. ඒක වැරදි. ඒක නෙමෙයි අර්ථකථාව ජපානයේ උමාත්‍යකෝ වේවි කුතුහලෙන. දෙන්නේ කැයි මුතුේ ගන්නේ කියලා. නැත්නම් ඔක්කොම මුතුේ කිව්වොත් ඒක වැරදි. ඒකත් විතරයි කල්යාණික කුතුහලෙන කොටසක් තියෙනවනේ. කල්යාණික කුතුහලෙන කියන්නේ ඒ වශයෙන් සම්මාදිට්ඨිය විචා සත්‍යත්‍රේ කෙලි නියම ප්‍රසාදයේ සිටිව නම් වූ කුස්සන් ආයතන තථාතු මුත්තේ සත්‍ය ප්‍රතිසම්පාදාදී ගම්මේක ධර්මයන් ගනිමි ඥානවකට වශයෙන් කටයුතු කරන කිහිපය ගැති කියනවා කල්යාණික පුද්ගලික අනිත්‍යය කියන අර්ථ පුද්ගලික ඒ අර්ථ පුද්ගලිකය තමයි මෙතන කියන්නේ අර විදි අනිශාස්ත්‍රෝකිනේ කතරන්න පුළුවන් මේක සාමාන්‍ය සර්ව විදීම. එයින් කියන්නේ විදෙනවා අනුමත සර්ව විදීම කියන්නේ කොහොමද නු ප්‍රතිදී කියන්නේ මේ ජීවිතයේ මොකද විතර මේකක් තමයි. නමුත් මානෙදී හොබේ විතර මේක නේද. ඊළඟ භවයක විතර මේක ලබ කරන්නේ නැහැ. ආත්මීය කල්යාණ මිත්‍රයසුලක් ලැබුණොත් ඒක මේ විතරට පුළුවන්. නමුත් ඒ සර්ව විදීම නිරවද්‍යයි. එක මාර්ගයක් නෑ. තෝරණාගේ මහන්සිය කෙනෙකුට ඒ සාවාක්‍ය අනවාදී කොයි දෙයක්වත් තිරුකරණ විදිහේ. උනාසයේ මේ ජීවිතයේ තියෙන මාර්ග ආභෝධයෙන් පිටරමයි ඒක කියන ලෝකෝත්තර සරණාගමන. ලෝකෝත්තර සරණාගමනේ භවান্তරයේදී වර්තම වෙනත් උපතක දේවා සිදෙන්නේ නැහැ. ඒ සාවාක්‍යයේ අනු ශාස්ත්‍රෝමය අදහස් වාක්‍යෙක සිදු වෙන්නේ නැහැ කියන එක මෙතන සඳහන්. පුද්ගලයා සිදු වෙන්නේ පුළුවන්. අත්තනම් භවං ආදී නිබ්බත්තේ නීතරණං කිව්වේ. සෝවාන් ආගම වාස්තේ නම් අතුලියාඥයන් යන උපදිනවා කියන කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් උත්තරඥයාට සිද්ධ වෙන අත්‍යන්තයෙන් අනන්ත ප්‍රමාණ මාර්ගයේ සංසාරික දෙවි සිදු වෙන අප උත්තර කරනවා. මෙතන සාධාරණ වැදගත් කාරණාවක්. ඒ කියන්නේ වක්කාරු ලක් කියලා පුද්ගලෝ හත්දෙනෙක් ඉන්නවා. වක්කාරු ලක් කියන්නේ ඕකින් පාරමී කුල කියනවා. ඒ වගේම අකුමිතා බමතුලේ දක්වා යන්න කෙනෙක් තියෙනවා. ඒ පුද්ගලයා හත්දෙනේ කපේ බුදුසසුනේ ඉන්නවා. මේ බුදුසසුනේදී සෝවාන් ඵලයේ පසු අනාගත කෙනෙක් සිටුවේ මේ සත්‍යනාගේ ප්‍රතිමාවක් තියෙනවා දෙවොල ඉක්ම බමුණෝ දක්වා බමුණෝ කෙලවර අපුනිකා දක්වා යන්නේ බලවත් හදයක් තියෙනවා බලවත් ආශාවක් තියෙනවා ඒක නිසා වක්කාරයක් තියෙනවා දැන් කිමිදෝ කියන්නේ ඇත්තෝ
අපර ගෝරාණේ පාළෙන්නේ නැහැ. උතුරු කුරු දිවෙන්නේ පාළෙන්නේ නැහැ. පාළෙන්නේ මේ ජම්මුද්දීත. මේ ජම්මුද්දීතේ තියෙනවා ප්‍රත්‍යන්ත ජනපදයේ මධ්‍යමණ්ඩලය කියලා කොටස් දෙකක්. ඒ මේ මධ්‍යමණ්ඩලයේ පනමරයි ලෝකුරා විදු කෙනෙකු උදාහක පහක් වේ. ලෝකුරා විදු කෙනෙකු උදාහක පමණක් නෙමෙයි. සත්පුත්‍ර රජවරු පාළෙන්නේ. පසේ බුදුරජාණන් වහන්සේලා පාළෙන්නේ. අමරස්නාතිගම පාළ වෙන්නේ මේ ජම් බුද්ධියට මධ්‍යමණ්ඩලයේ පමණයි. මේ මධ්‍යමණ්ඩලයේ තියෙනවා වටක් ප්‍රමාණ යුගම කෝටියක්. අපේ ලංකාව කරන් දෙනවා. ලංකාවක් වටක් ප්‍රමාණ යුගම කෝටියක් කියන මේ ඉස්සර ගණනට ඒ වගේ එකම ලක් තමයි මධ්‍යමණ්ඩලය. ඒ මධ්‍යමණ්ඩලයේ හැරය ලෝකදා බුදුවේ උතුමන් වහන්සේලා උතැනක පහළ වෙන්නේ නැහැ. ඒ වගේම යම් වාසිකයෝ බුදුමිය මතදා මාතක පටිසන්ධිගතාලදන් එදා පටන් යන්නාසක බුදුදා සින්වාන්තර දාස්වර්ගද්ධා වේනවන ඒ කා කිසිම කරුවක් යනවා කියනම කෝ පසෙන් දුක කෙනෙකුට වාසේලා කෝ සත්‍ය රජු කෙනෙක්වත් පරාජය මේක තමයි ධර්මතා යම සදා දේව අත්තානමේ සම්බුද්ධිය අමතාසෝ යන ඒ නිසා ලෝකතා කියා දේව රාජාගේ තත්ත්වවාදී අකුබ්බන් මතිනම් උප්පජ්ජේදී මේ කරකානම් විදි. ඒ කියන්නේ එක සත්වයක එක සත්වයක සත්‍ය කියලා දෝවි පෙරපතන මේ දෙන්නේ පහල වෙනවා කියන එක සිද්ධ වෙනවා. නමුත් එක සත්වයක එක සත්‍ය කියලා දෙන්නේ පහල වෙන්න පුළුවන්. දැන් මෙතනත් කියනවානේ ලෝකුරා බුදුරයන් වහන්සේලා පසේ බුදුරයන් වහන්සේලා අත්නස්සාවකයන් වහන්සේලා මහාසාවකයන් වහන්සේලා සහ සත්‍ය රජෝපාලයේ ජම්බුද්දීප මධ්‍යමණ්ඩලයේ තියෙන සබිමුක් කරනවා මේ සත්‍ය රජෝ නෑ. මෙල සත්‍යවා ගතදායේ හරි එලක්ෂ්‍යා සත්‍යදායේ වෙන අහංක සත්‍යදායේ සත්‍ය රජෝ පහළ වෙන්නේ නෑ. පාලේදී මේ මධ්‍යමණ්ඩලයේ ජම්බුද්දීප පමණයි. එයින් සත්‍ය රජතුමෝගේ ප්‍රතිසංවේ ග්‍රහණය සිට තුමානම් යදාගෙන දැක්වා කිසිම ආදේන සත්‍ය රජුනේ පහළ වෙන්නේ නැහැ. ඒක ආකාරයේ සිද්ධියක්. නමුත් ඒක සත්‍යලයක ඒක සත්‍ය රජුනේ පහළ වෙනවා කියන එක සිද්ධ වෙනවා. ඊම සදා අදිනවා අත්තන්ගේ සම්බිත්තේ අනුතාරෝ යම් පිටි අරහං වත් සම්මා සම්බුද්ධෝ මේ සංකාරණ විදිහේ. ඒ කියන්නේ ස්ත්‍රී ආත්මයේ සිටින්නේ ඒ කියන්නේ නේද ලෝකදා බුදුනා කියන කවදාකවත් සිදුවේ නැහැ. තම පුරුෂයේ පුරුෂාකාරයේ පිටා ලෝකදා බුදුනා කියන්නේ සිදුවේ. ඒ කියන්නේ ආකාරයක් වෙනකොට දෙතුන් මා පුරුෂ ලක්ෂණ පරිලෙන්නේ. යාමික දෙවෙනි තත්ත්වෙ ලැබෙන්නේ ප්‍රධානත්වයෙන් ලැබෙන්නේ ඉතිරි ආත්මභාවය නිසා ලෝකදා බුදුවාට පත් වෙන්නේ නැහැ. නමුත් පුරුෂ පාක්ෂයේ කෙනෙක් පුරුෂයා හැබැයි ඉස්ත්‍රියා භාවයකපත් වූ කෙනෙක් යම් කාලයක පුසල් පාරමී පුරලා පුරුෂාභාවයක් ලබාගෙන නීතිරණ ලබාගත්කන් පස්සේ නම් අය පවදාසත් ඉස්ත්‍රියා කෙනෙක්පත් වෙන්නේ නැහැ. ලෝකුරා බුදුමුදස් පාරම පුරුෂාභාවයෙන් ගමන් කරනවා. ඊළඟට සඳහන් වෙනවා අට්ඨානිච්ඡම් විච්ඡේ අමතාසෝ යම් නිත්‍ති සාජරාස තත්වාදී මේ සංකාරණ විදිහට වික්‍රියාකාරයට පස්සේ ඉන්නේ සත්‍ය රජු කෙනෙක් වෙනවා කෙනෙක් පවදාසත් ඒ ජීවිතයේ සිද්ධ වෙනවා. තවත් පුරුෂයෙක් සත්‍ය කියලා දිවාට පත් වෙනවා. එවාගේ මියම් සත්පත්යන් පාරේ මේ සංකාරණ විදිහට වික්‍රියාකාරණී පිටා සිටීමේ දෙදොමෝ අධිපතිව සත්‍ය දිව රාජ්‍යත්වයට පත් වෙනවා කෙනෙක් සිද්ධ වෙනවා. නමෝ පුරුෂයෙකු සත්‍ය වේද බාරපත් වේවා. එවගේ මානත් සංකාරයේ සයිමි දිව්‍ය ලෝකයේ වතුවත් දිව්‍ය රාජා බාටපත් වෙන්නේ ඒ ක්‍රියාත්මක සිදු වෙනවා. නමෝ පුරුෂයෙකු තමයි ඒ කර්තේ පත්. යම් දක්මත් සංකාරයේ මේ සංකාරයෙන් දී ක්‍රියාත්මකයේ පිටා සිදුගෙන දක්ම රාජේ බාටපත් වන්නේ ඉතිරි කෙනේ මනෝලෝකයේ ධ්‍යානවදා බබලෝපන්න ධර්ම පාල සද්දිකුනේ තුන්වෙනි පාර්තිය තමයි උපදීන්නේ. ධර්ම රාජ බාට පාර්තිය නෙන්නේ. ඊළඟට සඳහන් වෙන්නේ අත්තානීකම් දෙක්කේ අනුකාසෝයන් ආය දුක්ඛ විචක්කය.
සිතෝ සංකෝ මනාකෝ විපාකෝ නිබ්බච්චති මේ කර්තාන මිත්‍ය. ඒ කියන්නේ කාය දුක්ඛන්ති කියලා කියනවානේ කාය දුකේ අකුසල සාධ්‍යාස අදත්තාදාන සාමුච්ඡාචාර මේ කාය දුකේ අකුසල ඇති කෙනෙක්. ඒ කාය දුක්ඛන්ති නිසා දිවි මාංශාදී සුගති භූමි වල චිත්තෝ කායෝ මනාකෝ සබල බලවා කියලා තව ගාපාට සිද්ධ වෙන්නේ නැහැ. දවාගෙන තානන්තකෝ යසං විජ්ජිතියං පාදුක්කරිතස්ස අනිත්‍යෝ අපාතෝ අමනාකෝ විපාකෝ නිබ්බත්ත යථාමී සම්මිති. ඒ පාදුක්කරිතේ කෙනෙක්ට කොටේ අනිෂ්ඨ අපායට අමනාකෝ. ඒ කියන්නේ කෙලින්ම අපාය, ප්‍රේතා අපාය, අසුරාපාය, නරකාදී කියන මේ අපාය වලින්. මනුෂ්‍ය ලෝකයේ මාර්ග ගෝලු දිවි උම්මාත්ක මාර්ග දුක්ඛ අවිතරාදී මේ අභාව සත්‍යයන් පස්සෙනවා කියන්නේ මේ කාන්තේ සිද්ධ වෙනවා. අට්ඨානිමේතං දුක්ඛේ අනවතාසෝ යම් කාය දුක්ඛ වති දුක්ඛරිතස්ස හිතෝ කන්තෝ මනාකෝ උපාතෝ නිබ්බත්ති මේ සංඛානං විති. ඒ කියන්නේ වචන සිද්ධ වෙන අපසාර හේතු කොටගෙන බොරු කීම, හේලම් බස් කීම, පරිස්සු බස් කීම, දිස් බස් කීම කියන මේ වාක් දුක්ඛ හේතු වෙයි. දිව්‍යමානිකාවේ සුගති භූමිවල හිතසුව සම්පත් ලැබෙනවා කියන එක සිද්ධ වන්නේ නැහැ. නමුත් අපායේ මේ කින් අනිෂ්ඨ අකාමතාවලට දුක් විපාක ලැබෙනවා කියන එක ඒකාන්තයෙන් සිද්ධ වෙනවා. මනෝ දුක්ඛලිතස්ස අනිත්‍ය උච්චෝතන්තෝ මනාකෝ උපාකෝ නිබ්බත්ති මේ සංඛාරං වෙති. ඒ කියන්නේ මනෝ දුක්ඛලිත ඇති වෙනකොට මනෝ දුක්ඛලිත කියන්නේ අනුදේශ ආසාදිනින් වෙන අභිජ්ජා අනම ක්‍රෝධී ඉච්ඡාසකින් කියන ව්‍යාපාරය. නිසකත ගැනීම කියන්නේ මිත්‍යා දෘෂ්ටි. මේ මනෝ දුක්ඛලිත කෙනෙකු ඒ උපයයෙන් දිව මානසයාගේ සුගති භව වෛෂ්ඨතාක මනාප සම්පත් විදිලා කෙනෙකු සිද්ධවන්නේ නැහැ. නමුත් මනෝ දුක්ඛලිත කෙනෙක්ගේ නරක ආදී සතර ආපාය මනස දුර්භාගිතායේ දුක් විපාක ලැබෙනවා කියන ප්‍රකාශය සිද්ධ වෙනවා. එවැනි අට්ඨානිමේතං දුක්ඛේ අනවතාරෝ යම් වත් කාය සුඛිතස්ස අනිත්‍ය අකංකෝ අමනාපෝ විපාකෝ නිබ්බත්ති මේ සංඛාන විද්ධි. ඒකයි කාය සුඛිත පුරාණේ කියේ. කාය සුඛිත කියන හේතු තුනේ කියන්නේ සතර ආපායේ අනිත්‍ය ආකාර සමනාප දුක් විපාක ලැබෙනවා කියනක තවදාසත් සුඛිතයෙන්නේ කාය සුඛිත හේතු. නමෝ කාය සුඛිත හේතුයි දිනමානුෂාදී සුපති මූල ඉෂ්ඨකාරක වනාපු පාක ලැබෙනවාට හේතාන්ත සිදුවේ. මේවා කියන්නේ වාචික සුචනිතේදී සතර ආපා දුක්, මනස දුර්භාග්‍ය දුක් සිදුවනා කෙනෙක් සිද්ධවන්නේ නැහැ. නමුත් මා වාචික සුචනිතේදී ඉෂ්ඨකාරක වනාප විපාක දිනමානුෂාදී සුගති භූමිය ලැබෙනවා කෙනෙක් හේතාන්ත සිදුවේ. ගාමී මනෝ සුචනිතේදී අනිෂ්ඨ ආකාර සමනාප දුක් විපාක නරකාදී සතර ආකාර ලැබලා පිළිපෙ සිද්ධ වෙනවා. නමුත් මනෝ සුඛිත තේමි ආනිසස් වාසයෙන් නිය මානසාවේ සුඛ තුම වල ඉෂ්ඨ කාර්ය සමනාප සම්පල් ලැබෙනවා කියන මේ කාර්යයේ සිද්ධ වෙනවා. ඉතින් සදා මේ වූ අට්ඨාන මේකම් දික්කේ අනුසාරෝ යම් කාය දුක්ඛිත සමංගියේ සංගාදා තප්පත්‍ය කාය අත්‍යේදා සුඛ කිංචාන් ලෝකම් උපතජේ නේ කංකානි. ඒ කියන්නේ කයින් දුසිරිත් කළා යුතුජනේ. ඒ හේතුනේ දිව්‍ය මානසාද සුදුසු ලෝක උපදිනවා කියන කවදා හරි සිද්ධ වෙනවා. නමුත් කාය දුක්ඛේ නිසා සතරා පායන යනවා කියන ඒ කාර්යය සිද්ධ වෙනවා. ඔය වගේම වාචික දුක්ඛන්ත සමග්ගේ උපදිනවා. වාචික දුක්ඛේ වාග් දුක්ඛනක පුරුදු උපදිනවා. දිවමානසාමේ සුගතියෙන් ඒ හේතු යනවා කියන එක සිද්ධ වෙනවා. නමුත් සතර ආපාත යනවා කියන එක සිද්ධ වෙනවා. මනෝ දුක්ඛත් හේතු අපසල් කරන එක කියලා. ඒ වගේම කියන දිවමානසාමේ සැපේ කරනවා කියන එක සිද්ධ වෙනවා. නමුත් සතර ආපාත යනවා කියන එක සිද්ධ වෙනවා. ඔයාලගේ කාය ඉදිරියට කරන දේ සිද්ධ වෙනවා. කාය නරකාදී අපාය
සරකාමි
ආත්මය කියලා විපස්සනාය කියලා. විපස්සනාය කියලා වේදනාය කියලා. වේදනාය කියලා සංඛා හයක් ඇතුළේ. සංඛාය කියලා උපාදාන හතරක් ඇතුළේ. උපාදාන හතරින්දා ආත්මය කියන කර්මයක් වෙනු කිව්වේ. ඊළා උපාදාන හයක් කිව්වේ එනවා ජරා මරණය දුර්ම පරිදේ දුක් දෝමන සිතාය කියලා කිව්වේ. මේ අනුමතියෙන් යොක්කෝ බලන්න. මේ තුළ තියෙනවා විචිත්තිය ගහ සංකාරිකම විචිත්තිය. කියලා මේ නාම රූප ධර්මය අර ප්‍රඥා ආලෝකයෙන් බලාගෙන ඒවා ආරවණා ක්‍රියාත්මක වේ. ඒ වුණා සම්මාත ඥානය කියන්නේ. සම්මාත ඥානය කියන්නේ ක්‍රියාත්මක ආලෝකය. අනිත්‍ය ලක්ෂණය දුක්ඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය ආලෝකය. ඒ අරමුණේදී පරායන උද්‍යාමයේ ඥානය කියන ඥාන දර්ශනය. ඥානයේ ඥාන දර්ශනයේදී සමයක් සමයක් පාතරමේ රූප කලාප නාම කලාප බිඳි 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 පවත් නැති හරි ඉගෙන ගන්නලේ පෙළඹුරු බිඳි ඥාන දර්ශනය. ඒ දර්ශනය ලෝ දීප්තියක් පහළයි. ලොකු ආලෝකයක් පහළයි. ලොකු සංකීර්ණීමක් ඇති වෙනවා. ලොකු සැපයක් ඇති වෙනවා. මනා ක්‍රියා කටේ මනා දීර්යයක් කටේ රාජය මනා නෝන අපහාරේ ඒකට බලවත් කැමැත්ත උත්කේ ඒ වෙන අවස්ථාවන් කියන්නේ අනිත්‍ය දුක් අනත්ත්‍ය ලක්ෂණ කරවෝ ඒ කරේ මේ කතා දීම මාර්ගයේ තෝරගන්නවා හරි වෙන ආලෝක ප්‍රීති සත්‍යය කියන්නේ ඇලෙන්නේ මේ අවස්ථාවට වෙනවා මක්කා මක්කේ නාම ගන්න විචුප්ති ඊළඟට මේ රූප කලාප කියන්නේ පොතක් හතකට විපස්සනා කරනවා. නාම ධර්ම කියන්නේ ආකාර හතකින් විපස්සනා කරනවා. එදිනෙක පාටි විපස්සනා කරනවා.